කවදාකෝ මම කියනවා මේක දැන් කට්ටියමට පහර දෙන්නද ගන්න එක මැතිතුමනි බල්ලෙක්වත් එන්නේ නැහැ අලිය ගහ මන්දිරයට කියලා. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයා අලිය ගහ මන්දිරයට එක රස්සක්වත් එන්න හම්බ වෙන්නේ නැහැ විතරක් නෙමෙයි. ඔහුගේ දෛවය කොයිතරම් ඔහුට අකාම වෙනවද කියනවා නම් ලෝක ඉතිහාසයේ පළවෙනිම තරමට වැඩ තහනම් කරපු අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. ජනාධිපතිතුමා තරඟේ දිනුවොත් ජනාධිපති නැවත පත් වෙනවා. පරදුනොත් ගෙදර යනවා. ඔබේ අනාවැකිය පරදුනොත් ඔබ මොකද කරන්නේ? සහතිකවම මම සූදානම් අර වාසු කිව්වා වගේ වෙඩි තියාගන්න මේ විදිහටම මෙතනට ඇවිල්ලා යම් ග්‍රහ සංයෝගවල බලපෑමක් හේතු කොටගෙන ඇති වුණු මේ කොරෝනාවට ග්‍රහලෝවේ සෙම්පතිය විදිහට අපි හඳුන්වන්නේ අඟහරුයි. සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ අපි මේ අලුත් අවුරුද්දත් එක්කම අලුත් අවුරුද්ද කියනකොට ඊට අනිත් පැත්තෙන් අපිට මතක් වෙන මාතෘකාවක් ගැන. ජ්‍යොතිෂය මුලින්ම කියන්න ඕනේ මම මේකෙන් කරන්නේ ජ්‍යොතිෂය විශ්වාස කරන්නද විශ්වාස කරන්න එපාද කියන දේ නෙමෙයි. මේ වගේ නීච නහුට්ටම් කාලකන්ණින්ගෙන් මේ රට බේරගන්න මම මෙහෙම කතාවට එන්න. මේ ජ්‍යොතිෂය කියන එක පට්ට ලස්සනට මාකට් කරන්න පුළුවන් මාතෘකාවක්. එහෙම නැත්නම් ඉතින් අපි රටේ රට රකින්නවා රටේ ප්‍රධානයි කියන මාධ්‍ය නාලිකා උදේ පාන්දර මේ වගේ මැටි මෝල් හරක් ගෙනල්ලා මේ රට මේ තරමටම චාටර් කරන්නේ නැහනේ. ඉතින් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ මාධ්‍ය නාලිකාවල මේ මිනිස්සු හිතන් ඉන්නවත් දන්නේ නැහැ. මං කියන්නේ මේවා කරන කට්ටිය හිතන් ඉන්නවත් දන්නේ නැහැ මිනිස්සු මේ තරම් මෝඩයි කියලා ලංකාවේ. මම මෙහෙම කියන්නම්. රටේ ප්‍රධානයි කියන එක මාධ්‍ය නාලිකාවක් මීට අවුරුදු 5කට කලින් එක ජ්‍යොතිෂවේදියෙක් ගේනවා. තමන්ගේ ප්‍රධාන වැඩසටහනකට අපි පිළිගත යුතුයි මිනිස්සු පිළිගන්න ඕන කියන වැඩසටහනකට. ඊළඟ මෙන්න මෙහෙම කතාවක් කියනවා. නැහැ නිසකවම දිනන්නේ මහින්ද රාජපක්ෂ. දැන් තමයි තීරණාත්මක තැන. ඔව් ජනාධිපතිතුමා තරඟේ දිනුවොත් ජනාධිපති නැවත පත් වෙනවා. පරදුනොත් ගෙදර යනවා. ඔබේ අනාවැකිය පරදුනොත් ඔබ මොකද කරන්නේ? සහතිකවම මම සූදානම් අර වාසු කිව්වා වගේ වෙඩි තියාගන්න මේ විදිහටම මෙතනට ඇවිල්ලා. ඉතින් තමන් පරදුනොත් ඔළුවට වෙඩි තියාගන්නවා කියලා තරම් බොරුවක් කියපු මිනිස්සේ අය දවසක් ගේ නැතුව ඉන්න තිබ්බනේ. හැබැයි නෑ අය අවුරුද්දකට ගියා. අවුරුදු 4කට පස්සේ තමන්ගේ මාධ්‍ය නාලිකාවට ගේනවා. ජ්‍යොතිෂ ගැන තමයි අපි කතා කරන්න හදන්නේ ඔබතුමත් එක්ක. මේ කාලයකදී මිනිස්සු කියන්නේ අර කේන්ද්‍රේ පොඩ්ඩක් බලා ගන්න ඕන නම් බණ්ඩාර මහත්තයාගෙන් තමයි මේක කරගන්න ඕනේ කියලා. ඔබතුමා කේන්ද්‍ර කියන වැඩසටහනට ආවහම ඔබතුමා කේන්ද්‍රය ගැන නෙවෙයි අපිට කියලා දෙන්නේ. ජීවත් වෙන හැටි ගැන. ජීවිතේ ගොඩනගා ගන්න ඕන හැටි ගැන. මම කවදාවත් අහලා නැහැ කාගෙවත් මේ මෙන්න මේ ග්‍රහයෙන්ද ඔබට වැරදි ඔබට දැන් මැරෙන්න තියෙනවා ඔබ හෙට මැරෙනවා එහෙම කියලා කියනවා මම අහලා නැහැ. මේ මුතුන් මිත්තන්ගේ දේවල් අතීතයේ ඉඳලා ආපු දේවල් ඇයි මේ තරම ඔබතුමාගේ ඔළුවට ගියේ? මොකද්ද මේකේ රහස? එතකොට මිනිස්සුන්ට ඇයි මේ තරමටම බොරු දෙන්නේ? ඔය එක මාධ්‍ය නාලිකාවක් විතරයි. අතනින් පස්සේ රට බේර ගන්නවා කියන තවත් ඒ විදිහම රටේ ස්වාධිපත්‍ය රකින්න තවත් එක් මාධ්‍ය නාලිකාවක ගේනවා මේ තර්ක ශාස්ත්‍රඥයෙක්. ඔහු කියනවා හරි ලස්සනට මේ කොහොමද මේ වල්ගාතරු හැදෙන්නේ කොහොමද මේ කොරෝනා වලට වල්ගාතරු සම්බන්ධ වෙන්නේ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ නැවතත් මිනිස්සු මේ තරම් මෝඩද ලංකාවේ මේ දේවල් අහන. එක්කෝ මේ දේවල් උදාහරණයකට එහෙම ප්‍රශ්නයක් අහන්න ඕනද? මුලින් මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ඒක කරන ප්‍රසන්ට්, ඒ කියන්නේ ඒකේ නිවේදකයා තමයි අහන්නේ මේ කොහොමද මේක මෙහෙම වෙන්නේ කියලා. අපි ඒකත් බලනම් මේ ටික කතා කරමු. සූර්යාට ලං වෙනකොට සූර්ය රශ්මියට මේ වල්ගාතරු විච්චෙනවා. වල්ගාතරුව පිච්චිලා දූවිලි අංශු එකතු වෙලා වල්ගයක් හැදෙනවා. ඒක දිලිසෙනවා. ඒ නිසා තමයි වල්ගාතරුව කියලා කියන්නේ. ඇලීගේ දූමක හේතුව කියලා කිව්වා. ඇලීගේ වල්ගාතරුව කියලා තාරකා විද්‍යාඥයෙක්ගේට නමක් පටබැඳුණා ඒ ඈත අතීතයේ 1918 20 කාලේ. එහි බලපෑමක් සහ යම් ග්‍රහ සංයෝගවල බලපෑමක් හේතු කොටගෙන ඇති වුණු මේ කොරෝනාවට ග්‍රහලෝවේ සෙම්පතිය විදිහට අපි හඳුන්වන්නේ අඟහරුයි. ඉතින් මේ තර්ක ශාස්ත්‍රඥයා හරි අපූර්වට කියන මේක හැදිච්ච හැටි. සමහර විට මේක නිකමඩවත් ඉංග්‍රීසියෙන් තිබ්බනම් අඩුපතරමේ සබ්ස්ටයිටල් දාලා හරි මේක NASA එකෙන් බැලුවොත් එහෙම මේ තර්ක ශාස්ත්‍රඥය අරන් යනවා NASA එකට. මොකද දැන් ඒ තර ඊට වඩා බුද්ධියක් නෙමෙයි මිනිස්සුන්ට තියෙන්නේ. දැන් හිතන්න දැන් මේක මම කියන්නේ මුළු ලෝකෙම හොයාගන්න කොරෝනා හැදුවේ කොහොමද කියලා. ඇමරිකාවට චීනයට පවා බැරි වෙනකොට අපේ තර්ක ශාස්ත්‍රඥ ජ්‍යොතිෂවේදියන්ට පුළුවන් වෙනවා, මේ මංජුල පීරිස් මහත්තයාට පුළුවන් වෙනවා මේක හැදුනේ කොහොමද කියලා අපේ මිනිස්සුන්ට කියන්න. හිතන්න කොච්චර ගොබ්බයිද කියලා. එතනින් නවතින්නේ නැහැ.
මම මාත් එක්කත් මේ මම මේ කතා කරපු පුද්ගල වීඩියෝ එකක් කරා. හැබැයි කොයි වෙලාවකවත් මම මේ මනුස්සයා සාධාරණීකරණය කරේ නැහැ. මම හැම වෙලාවකම ප්‍රශ්න යොමු කරේ. ඉතින් වීඩියෝ එක හොඳට බලපු කෙනෙකුට තේරෙයි. ඒ තමයි අපේ තොටවත්ත මහත්තයා. මේ තොටවත්ත මහත්තයා මගේ වීඩියෝ එක වෙලාවක මෙන්න මෙහෙම කියනවා. වචනකින් කියන්න අර නෑ මම ඕනනම් ජනාධිපති වෙන්න නැති එක්කෙනෙක් දෙන්නෙක් ඕනනම් ඔයාලට ඕනනම් කියන්න සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය ජනාධිපති වෙන්නේ නෑ 2020 සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය ජනාධිපති වෙන්නේ නෑ හරි ඔය කියන විදිහට සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය ජනාධිපති නොවෙනවා නම් අනිවාර්යයෙන්ම අනිත් පැත්තෙන් ජනාධිපති වෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂනේ ඉතින් ජනාධිපති උනේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමානේ ඉතින් මේ ගැනත් මහු කියනවා ඡන්දෙට කලින් මෙන්න මෙහෙම කතාවක් ප්‍රකාශය ජෝති සිද්ධාන්තට විරුද්ධයි ඇත්තරම ගෝඨාභය රාජපක්ෂ දිනන්නේ නැහැ. ඔහු ගෝඨාභය තමයි මේ රේස් එකේ පොදු ජන පෙරමුණ දාන අශ්වය. ජිතරෝහණ විජේමුණි ගෝඨාභයගේ කේන්දරය ගැන බොරු කියනවා. ඔබට මතකද මම අනාවැකියක් එක අනාවැකියකට වඩා ස්ටේට්මන්ට් එකක්. එක වතාවක මම කියනවා මේක දැන් කට්ටිය මට පහර දෙන්නත් ගන්න එකක්. මැතිමුණනේ බල්ලෙක්වත් එන්නේ නැහැ අල්ලේගහ මන්දිරයට කියලා. ඇත්තරම මහින්ද රාජපක්ෂ මහත්තයා අල්ලේගහ මන්දිරයට එක දස්සක්වත් එන්න හම්බ වෙන්නේ නැහැ විතරක් නෙමෙයි. ඔහුගේ දෛවය කොයිතරම් ඔහුට අකාරණ වෙනවද කියනවා ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩ තහනම් කරපු අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. දැන් තේරෙනව නේද මේ හොරු මොකද්ද කරන්නේ අර පැත්තෙනුත් Tamanට මිනිස්සු එකතු කරගන්නවා මේ පැත්තෙනුත් මිනිස්සු එකතු කරගන්නවා මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේවට මිනිස්සු රැවටෙන්නේ ඇයි කියලා ඒ වගේම මේ තොටවත්ත මහත්තයා SMS ඒ පුද්ගලයෙක් නෙමෙයි පිළිගත්තු වෛද්‍යවරයෙක් ඔහු කොරෝනා වලට බෙහෙත් හොයා ගන්නවා කොරෝනා වලට රටේ ප්‍රශ්නයක් නැහැ කියනවා අපි ඒකත් බලලා කතා කරමු ලෝකෙට යම් බලපෑමක් කරයි නමුත් ලංකාවට ඔය ඔබ අපේක්ෂා කරන විදිහ බරපතල බලපෑමක් මේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැබැයි වෙනත් වෛරස් ඒ කියන්නේ වෙනත් රෝග ආබාද රෝග පිට ලංකාවේ පැතිරෙන්න පුළුවන්. මේ මොකද කොඹ ලක්න ලංකා කේන්ද්‍රයේ සෙන්සුරි රාෂ්ට්‍රකයක ආරම්භය අපි මේ ඉන්නේ. නමුත් ඔබ අහන්නේ කොරෝනා ගැන. ඒ කියන්නේ කොරෝනා නිසා ඔබ අහන්නේ අපේ රට අවුල් වෙලා මේ සිස්ටම් අවුල් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙයිද කියලා. එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඔය කියන වෛද්‍යවරුන්ට එතන යාට ඔය කියන තාර්කා ශාස්ත්‍රය එතන තිබ්බනේ මේ රෝගෙන කලින් කියන්න කොයි කිව්වා කො බෙහෙතක් කිව්වද? හරිද? මිනිස්සු 350ක් මැරෙන්න බෝම්බෙ ගැහුවා. බෝම්බෙ ගහන වෙලාවේ ඇහුවේ නැහැ. ගැහුවට පස්සේ කිව්වා මම කිව්වා කියලා කොහෙද කිව්වේ? මේ මේ මිනිස්සු රටට දෙයක් වෙනකන් ඉන්න කාලකන්ණි බලාගෙන ඊට පස්සේ ඒක කිව්වා කියලා අනාවැකියක් කරන්න මේ ගොන් හරක් කියන කතා නැවතනම් පිළිගන්න එපා. මම අභියෝගයක් කරනවා මා ඉන්දික තොරවත්ත මංජුල පීරිස් ඒ වගේම අපේ චන්ද්‍රසිරි මහත්තයාට මාත් එක්ක කතාවක් කරමු මාත් එක්ක ඉන්ටර්විව් එකක් කරමු අපි කරමු ඔබ කිව්ව දේවල් මොනවාද ඔබ හරි ගියේ දේවල් මොනවාද මෙහෙමයි 100ක් කියලා 100කින් 50ක් හරියනවා නම් මමත් අදින ජ්‍යොතිෂවේදියෙක් මොඩයි කියමුකෝ හරි ඇයි ඔය ප්‍රධාන කියන මාධ්‍ය නාලිකාවලුත් මේ වගේ හරක් මගින්නන්නේ මම දන්න විදිහට අදටත් ගම්වල හරියට ජ්‍යොතිෂවේදය කරන මිනිස්සු ඉන්නවා හැබැයි මට තියෙන ප්‍රශ්නේ අපි මිනිස්සු තැම්බලේ මල්ලගන්නේ අර මාධ්‍යවල පඩසෝ ගහන බොරු කියන කාලකන්ණින්ම ඊටත් එහෙන් අර මාධ්‍ය ඔය කියන මාධ්‍ය නාලිකා හැම වෙලේම ගෙන්නන්නේ මේ වගේ බොරු කාරයෝ හිතන්න මිනිස්සුම රවට්ටන්න හැමදාම උදේ පාන්දර පිරිත් ටික දාලා රට සාර්ථක වේවායි කියලා හාමුදුරුවෝ ගෙනල්ලා බණ ටික කියලා පියතුමන්ලා ගෙනල්ලා යාඥාව කරලා මෙන්න අටේ ඉඳන් අටහමාරණකම් තක්කඩි හොරු ටික ඉඳලා උන්ගේ බොරු අහන්න දිනවා ඉතින් මට තියෙන ප්‍රශ්නේ මේවා පිළි අරගෙන අද කොච්චර දික්කසාද වෙලා ඇද්ද? තමන් අවුරුදු ගාණක් ලව් කරපු කෙල්ල නවත්තපු කොල්ලෝ ඇද්ද? තමන් අවුරුදු ගාණක් ලව් කරපු කොල්ලව නවත්තපු කෙල්ලෝ ඇද්ද? මේක වෙන්නේ මම කියන්නේ මේ පහළ પરම්පරාව නෙමෙයි මේවා පිළිගන්නේ. තව තවමත් මේ ගොබිල කතා පිළිගන්න පරණ પરම්පරාවක් අපේ රටවල ඉන්නවා. ඉතින් මිනි මම ඉල්ලීමක් කරනවා රැවටෙන්න එපා. මේ මෝඩ જાතියක් වෙන්න එපා. මොකද මේ ජ්‍යොතිෂ පිළිගන්නද නැද්ද කියන එක නෙමෙයි මම අද කතා කරන්නේ. ඔබ කැමති නම් පිළිගන්න හැබැයි මෝඩකමේ සීමාවක් තියාගෙන මේවා ඇත්තට කරන මිනිස්සු හොයාගෙන ගිහිල්ලා මේ දේවල් කරන්න. ඒ හින්දා මම නැවතත් කියන්නේ උදේ පාන්දර මේ මෝඩ දේවල් දාන්න එපා. මිනිස්සු හරක් කරන්න එපා. මිනිස්සුගේ ඔළුව හිස් කරන්න එපා. ඒ හින්දා පුංචි ඉල්ලීමක් කරන්න මේ අලුත් අවුරුද්ද දවසේ. මොකද ජ්‍යොතිෂයත් එක්ක එකට තියෙන හින්දා. අන්තිම කතාව මේ කොරෝනා ප්‍රශ්න ඇස්සේ ඔය මිනිස්සුන්ව ගෙන්නන්න මොකරි පාස් එකක් දෙන්න බෑ නැත්නම් මාධ්‍ය නාලිකාව වලට ගෙන්නන්න බෑනේ කොහොමද ගෙන්නන්නේ මොකරි පාස් එකක් තියෙන්න ඕනේ ඔන්න ඔය හරක් වෙනුවෙන් දුන්නු පාස් එක අර මැදවච්චි අනුරාධපුරේ දිහා ගොවිය වෙනුවෙන් දුන්නොත් හෙට දවසට හරි කන්න වේලක් ඉතුරු වෙනවා ඔය මීහරක් ෆෝම් කරන්න එපා කියලා ඉල්ලන ගම මම අදට නවතිනවා ඉතින් සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරන ගමන් අපි වෙනස් වෙමු